සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරන අද අලුත් දෙයක් කරන්න ඔයාලගේ ආරින්දර කොට වදිනවා. ඉතින් අද කියලා දෙන්න යන්නේ තන්දුරි රොටි හදන විදිය ගෙදරදිම හරිම ලේසියෙන් පාසුවේ. ඉතින් පිටිග්‍රෑම් 300ක් ගත්තා මම. ඒ වගේම ප්ලේන් යෝගට් එක. ඔය ප්ලේන් යෝගට්ෙන් කිරි ගන්න පුළුවන් ඔයාලට. මේ කිරි. හරි? මෙතන කප් කාලා. ඒ කියන්නේ මේ සෑඳි මේ වගේ හැඳි වලින් තුනක් පුරවලා ගත්තා. ඒ වගේම මෙතන බේකින් පවුඩර් එක මේ බේකින් සෝඩා. මේ දෙකම අපිට යොදා ගන්න ඕනේ. දෙකම නැත්තම් අපිට ඒ කියන්නේ එකක් වුණත් ප්‍රශ්නයක් නැහැ නමුත් දෙකම යොදා ගන්නවා නම් මේක හොඳටම එනවා. ඒ වගේම සීනි හැඳි කාලා මේ සැඳි කාලක් වගේ ඒ වගේම ලුණු කුඩු අවශ්‍ය ගන්න වතුර කප් එකක්. ඉතින් ওই ටික තමයි අපිට අවශ්‍ය කරන්නේ. ඉතින් අපි බලමු කොහොමද මේ තන්දුරි එක හදන්නේ කියලා. ඉතින් එමනම් යමු අපි වැඩි වෙලා ගන්න නැතුව ටක් ගාලා බලමු කොහොමද මේක හදන්නේ කියලා බලමු. මම බෝල් එකක් ගත්තා. දැන් අපි පිටි ටික මේකට දාගමු. ඉතින් එකතු කරගන්න සීනි ටික ලුණු ටේස්ට් ගන්නවා බේකින් පවුඩර් බේකින් සෝඩා දැන් මේක හොඳට මිස් කරන්න දැන් අපි යෝගට් ටික දාගන්න යෝගට් ගන්න ප්ලේන් ප්ලේන් නේද පෙන් රස ඒවා වුණේ මේ හොඳේ දැන් ප්‍රමේකට මිස් කරලා වතුර දාන්නේ බලාගෙන මොකද යෝගට් වලත් වතුර තියෙනින්ද තෙතකරි තියෙනින්ද සමහර විට වතුර බොහොම පොඩ්ඩක් යොණ වෙන්නේ හරි පේනවනේ වතුර කප් එකක් යන්නේ වතුර කප් කාලක් වගේ තමයි යන්නේ මේ වැඩේට මොකද යෝගට් දාලා ඉන්න යෝගට් වල තෙතකරි තියෙනවනේ ඒක දැන් අපි වතුර ටිකක් දාගන්න වතුර වැඩි කියන්නේ පා වැඩි කරගත්තොත් වලට මේකට පිටි දාගන්න එනවා දැන් මේ විදිහට පිටි ටික හොඳට අනාගෙන තද ඩෝ එක හදාගන්න ඕනේ හරි ඔන්න මේ විදිහට පිටි ටික දාගන්න මේක හොඳට දැන් අතින් දෝලනය කරලා පුස් කරලා පුස් කරලා මේ මත්තින් තද කර කර තද කරගෙන මේක හොඳට අනන්න ඕනේ. දැන් මේක මෙන්න මෙහෙම අතින් හොඳට ප්‍රසාරණය කරන්න. රළ හොඳට මෙහෙම පොලිස් කරන විදිහට මේක මේ රතේ ඇලෙන්නේ නැති විදිහට පදම හදා ගන්න. හරිද? විනාඩි දෙක තුනක් මේක මෙහෙම හොඳට අතින් දෝලනය කරන්න. ඔන්න. දැන් හොඳටම ඇති. දැන් මේක පොඩි අපි පොඩ්ඩක් මෙහෙම තියලා විනාඩි දෙකක් තුනක් අතර වගේ මේක තියන්න. තියලා ඊට පස්සේ බලමු අපි ඊළඟ ස්ටෙප් එක මොකක්ද කියලා. බලන්න දැන් මෙන්න විනාඩි 5කට වගේ පස්සේ තමයි මම මේ ගත්තේ දැන්. දැන් වල මේක මෙන්න මේ ගන්න මෙහෙම පොඩි ගුලි කඩන්න. අපි පරාටෝ වල කඩනවා වගේ මෙහෙම ගුලි කඩා ගන්න. මේ විදිහ. දැන් මේක හැලෙන්නවනේ අතේ. ඒකින්ද මෙහෙම පිටි පොඩ්ඩක් මෙහෙම දාන්න. ඕම මේ කරගන්න. වෙනෝනේ මේ ටික ඔක්කොම ඔයිද කඩාගෙන මම විදියාගෙන තෙල් දාන්නේ මේ විදිහට එක තමයි මේ ඇතේ ඇලෙන්නේ හරි මේ පිටි පොඩ්ඩක් මේ වියලා මේ ඔක්කොම මේ බෙහෙතෝර ඇලෙන්නේ ඇතේ right දැන් මේකත් අපි දෙක කඩාගමු දැන් ඔන්න ඇන් රොටි ටික පුච්චන් විතරයි තියෙන්නේ. ඉතින් දැන් මම ගෑස් ලිප අදාගත්ත මෙන්න තැටිය ලිපේ තිබ්බා.
පින්තරපට කඩු කරගමු අපි මේ තියන්නේ අපි අදාගත්ත රොටි බෝල් ටික දැන් මේ වගේ බෝල් එකක් ගන්න අරගෙන ඔයාලා මෙහෙම තියෙන්නේ කියලා මම ඉදත්ත රොටි අරගෙන කියනවා ඉතින් මේක රොටි මේක හදාගන්න ඉතින් මේක මේ රෝලෙන් තනිය කරලා ගන්න පුළුවන් අර හරි දැන් මෙහෙම ලස්සන පැකින් හදාගත්තාම ලේසි දැන් ඊට පස්සේ ඔයාලා මේක මේක මෙහෙම දාලා මෙහෙම අලවන්න හරි මෙහෙම දාලා වෙලා අලවන්න දැන් ඔයාලට පේන ඊට පස්සේ මම පෙන්වන්නම් කොහොමද කියලා බලන් ඉන්න මේක තමයි තන්දුරි රොටි හදන පහසුම ක්‍රමය gederdi දැන් මේ යටිපැත්ත පිච්චියගෙන එනවනේ දැන් මේක යට දෙපැත්ත දාන්නේ නැහැ දැන් කරන්න තියෙන්නේ ගෑස් එක පොඩ්ඩක් වැඩි කරගන්න දැන් ඊට පස්සේ මෙන්න බලන්න රොටි වැටෙන්නේ හරි දැන් මේ පැත්ත මෙහෙම මේක පුච්චනවා ඕනේ මේ විදිහට පුච්චන්න ඕනේ ඕනේ ආයියා ගන්න මේක පිපිල එනවා පේනවනේ පිපිල එනවා දැන් එයාට මෙහෙම අලවන්න බය නැතුව මෙහෙම රොටි අල්ලන්න මේ ගැලවෙන්නේ නැහැ ඔන්න බලන්න මේක තමයි තන්දුරි රොටි බලන්න පේනවනේ ඔන්න බලන්න තන්දුරි රොටි දැන් තියෙන මේකේ මිශ්‍ර දැන් අලවන්න ඔන්න බලන්න තන්දුරි රොටි ඉතින් යට පොඩ්ඩක් කඩන්න බලලා ගින්දර අඩුවෙන් හදාගන්න ඕන තව එකක් අපි දාගමු ගින්දර අඩුවෙන් පිච්චිගෙන මේක පිච්චිගෙන එනකොට තමයි අර විදිහට මේන්නේ බලන්නකෝ මේක තමයි ගෙදරදීම නිවසේදීම පහසුවෙන්ම තන්දුරි රොටි හදන ක්‍රමය. ඉතින් මේ ටික ඔක්කොම පුච්චලා මම පෙන්නන්නම් ඔයාලට. ඉතින් හොඳ දෙයක් කියලා දුන්න හැමෝටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. නිරෝගිමත් දවසක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. මේ තියන්නේ අපි අදපු තන්දුරි රොටි බලන්න